रागखयो निफ द्वेशखयो निफानम् मोहखयो निफानम् දරුව සරණයි දහා අටවෙනි ආශ්ර ධර්මය. සම්මුකා මේතම් බන්තය බගෝතෝ සුතන් සම්මුකා පටික් දහතා පටික් ගැලා යදා ආනන්ද බෝධ සත්තුව මාතු පුච්චිම් හහා නික්කමති අත සදේවකේ ලෝකයේ සමාරකයේ සබ්්‍රහ්මකේ සස්සාමන බ්‍රා්මණය අපාය සදයව වනුසය අපමා අනුලාරු ඔබ සුලෝකෙ පාතුරාසි පාතුර හෝසි පාදුභවතිී අතික්කම් මෙම දේවානන් දේවනු භවත දේවනු භවක්. යාපිතං ඊට පසයකි විස්තර වෙනවා. ඒකිවේක්කිවද මහබෝෂතණන් වහන්සේ මවකුසින් නික්මෙන වෙලාව මවකුසි නික්වෙන වෙලා බිහිවෙන වෙලා. අත සදේවකය ලෝකයේ සමාරකයේ සප්්‍රාහ්මකයේ සස්සමන බ්‍රාහ්මණයා පජාය සදයව මනුස්සාය අපමානුලාරෝ. ාසෝ ලක පාතු භවති අතික්කම දේවානං දෙවනු භාවන්ති ඒකෙත් විස්තනය නනිීදිරම යාපිතා ලෝකන්තරකාගා සංගතා අන්දකාර අන්දකාර් මිසා මඟ ස්සල්ල කියප එකම. ඉස්සල්ලමං කිිව්වේ මහපෝස්සතාානන් වහන්සේ දුසිත දිව්‍යතලයෙන් චුතවෙලා මෞකුසේ ඔක්කන්ති වෙන වෙලාවේ සිය දස දහසක් චක්‍රවාට කම්පා කරමින් ආලෝකයක් විහිදුනා කියලා. ඒ මවකුසේ ඔක්කන්ති වෙන වෙලාවෙේ දැන්කි ඇනමකක්ද පිහිවෙන වෙලාව යදා ආනන්ද බෝතිසත්වෝ මාතු කුච්චිම් හා නික්කමති මවකුසෙන් බිහිවෙන වෙලාවේ ඒ විදිහටම චක්‍රවාට දහදහක් කම්පා කරමින් ඒ වගේම අප ප්‍රමාණලෝකයක් පැතිරල යනවා අර විදිහටම දස දහසක් චක්‍රවාට ඒකා ලෝක කරමින් ලෝකාන්තර්ක නිරපවා ඒකා ලෝක කරමින් එතකොට එතකොට ඒනම් එතකොට ඒනම් මහබෝසතණන් වහන්සේ මෞකුසේ පිළිසිත ගද්දිත් මවකුසෙන් බිහිවෙන වෙලාවෙත් එක්කම විදිහට චක්‍රවාට කම්පාවෙමින් මහා ආලෝකයක් පහිදෙනවා චක්‍රවාට දහ දහා කෙළිය කරන දුර ඒ නම් කල්පනා කරන්න පින් වතුන මුන්වහන්සේගේ අපගේ පාගොතුන් වහසකි උපත අම මැනි බුදුපාන් වහසකි උපත මේ අචේතනික ලෝකධාතුව පවා කම්පා කරන සිදුවීමක් මේ අචේතනික ලෝකධාතුවට පවා දැනන්න අවස්ථාවක්කයක අචේතනික ලෝකදාාතු උපබවා කම්පාවවෙල යනවා ඒ ගුණේ දරාගන්න බැරවු. ඒ තරම් විශ්වයේ අග්‍ර මහා මංගල්ලයක් මේ සිද්ධ වෙන්නේ. මුළු විශ්වයට මේ යහපතක් සිද්ධ කරන මහෝත්තම වන්වාහසි ලෝකට පහල වෙන්නේ. එ ඒඇසිරිමත්තුව ශාන්තිනායක සම්මා සම්බුදුපියාන් වහන්සේගේ ඒ මනුස්ස ලෝක ගමනය ඒ පස්්චිම භාවික උපත සාමාන්‍යපතක් නෙවෙ අසාමාන්‍ය උපතක් ඒ නිසා උන්වහන්සේ මනුසු ලෝකයට ප්‍රවිශ්වයන මුොහොදේ පටන්මතියෙන්නේ ආශ්චාර ධර්ම දැඟ වටතය මේ කන්දුවන්නේ සමහිට මේවට මීටිස්සෙල්ල කන්දල නැතුව ඇති මේ බෝසත් මවතුමියයගේ හා ඒ බෝසතරන් වහන්සේගේ ආශචර දර්මගෙන. එනම් බලන්ඩ අපගේ මහබෝෂ තණන් වහන්සේනං මේ මෞකුසිම් බිහිවෙල මේ පොළොුවට අඩිය ඇතියද්දි ඒ මොහොතේ පවා චප්‍රවාට දහදාහක් කම්පාවමිින් දෙවියන්ගේ දිවයානු භාාවය නික්මෝමින් ආලෝගේ පැතිරෙනවා එහම නම් පින් උතුනි එත් අපගේ අමාවැනිී බුදුපාණන් වහන්සේ සම්බන්ධයෙන් ආශ්්‍යරයම ආශ්චායමත් ධර්මයක් ඒ සත්‍යයක් මයි ඒනං, ඒ සත්‍යයත් අපි එසේම දරාගන්නවා ඉඳම් පාහම් බන්තේ භගවතු අච්චරයන් අබ්බූත දම්මන් ධාරේමී සද සද.